හරි පුතේ එහෙමනම් ශාක විවිධත්වය ගැන තමයි අපි මේ කතා කරන්නේ ශාක විවිධත්වය ගත්තාම ප්‍රධාන කාණ්ඩ දෙකකට අපි වර්ග කරනවා පළවෙනි අවස්ථාව සපුෂ්ප ශාක කියන්නේ සපුෂ්ප සහිත මල් හට ගන්න අපුෂ්ප කියන්නේ මල් හට ගන්නේ නැති ශාක මේ මල් හට ගන්න ශාක නැත්නම් සපුෂ්ප ශාක නැවත කාණ්ඩ දෙකකට අපි බෙදා වෙන් කරනවා පුතේ ඒක බීජ පත්‍රී ශාක ඒක බීජ පත්‍රී ශාක ඊළඟට ද්විබීජ පත්‍රී ශාක ද්විබීජ පත්‍රී ශාක මෙන්න මේ විදිහට අපි ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකට සපුෂ්ප ශාක බෙදලා වෙන් කරනවා ඔයාලා මේ වෙනකොටත් දන්නවා පුතේ एक बीज पत्री शाखे विशेष මේකෙන් ඇදෙන ගස්වල තන්තු මූල පද්ධතියක් තමයි තියෙන්නේ මුතු මූලක් නැහැ කඳ අතු බෙදින්නෙත් නැහැ කඳ අතු බෙදින්නෙත් නැහැ ඔයාලා ලඟ පොල් 10ම එක බීජපත්‍රි කඳ අතු බෙදින්නෙත් නැහැ ඒවා එක බීජපත්‍රි අපේනවා දී බීජපත්‍රි බීජය පරෝහණය වෙනකොට දෙපියලි වෙනවා බීජය පරෝහණය වෙනකොට දෙපියලි වෙනවා ඒ වගේ මෙන්න මේ වගේ පුතේ බීජය දෙපියලි වෙනවා හැබැයි මෙයාගේ පැහැදිලිව අපිට මුදුන් මුලක් තියෙනවා මුදුන් මුලකින් තමයි පුතේ පාර්ශික මුල් හටගන්නේ මුදුන් මුලක් සහිත මූල පද්ධතියක් කියලා අපි ඒකට කියන්නේ මුදුන් මුලක් සහිත මූල පද්ධතියක් කියලා අපි කියනවා එහෙමනම් මෙන්න ඒක බීජ පත්‍රි වලට අපි අහලා බලමු උදාහරණ සෙතුමි මයික් එක ඔන් කරන්න. ඔව් සර්. මේ ශාක වලට ගස් දෙකක් තුනක් කියන්න පුදාහන්. ඔයාලා එනවද ඔය? ගෙදර එන ගමන්ද? ආ? ඔව්. ඔය දැන් ගෙදර එන ගමන්ද? මොකද්ද සර්? ඒක බීජපත්ති ශාක වලට උදාහරණ. ආ. මේ හරි. ඔව්. ඔව්. පොල්. අපොල් අපි ඊළඟට කතා කරන වර්ෂයක් ඒක බීජ මොනවද රඹුටන් 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 ගහේ මුතු මුලක් නැද්ද සතල් ආ තල් හරි පුවක් කිතුල් ආ පුවක් කිතුල් අන්න ඒ වගේ ඒවා හරි බොහොම හොඳයි ඊළඟට රෂාන් සෙත් පුවක් ඕ ඕ මම ප්‍රශ්නයක් කියෙන්නේ නෑනේ ඔයා පුවක් පුවක් ගන්න ඈ ඔයා ගම්පලාද කියන කිස්සෙල්ලම अंतिम මට කියන්නකෝ ඒක බීජපත්‍රි ශාක පුවක් තල් පොල් ඇයි ඒවට ඒක බීජපත්‍රි කියන්නේ සර් ඒ වගේ අතු තනින් තන නෑ ඒ කියන්නේ විහිදිලා නෑ සර් ආ අතු බෙදෙන්නේ නෑ ඔව් සර් හොඳයි ඊළඟට net me
पुता क्या नुको दीपी च पत्ती शाप है सर कैसे ये तो मुझे ये ना आते मनोजे कैसे ये ना आते कैसे लेक बीज पत्ती मधु मुलाक नहीं नहीं मंगाने दीपी च पत्ती एम्बरेला एम्बरेला तबे अपी ना बासी नी नंबर हाउसे कुत्ता कोई तो काम पलाते पानीले पानीले किया नगो बाना डीपी जब आप तीसरा कर मुदुन मुलाक तीना कास्तवानी गासलाबू हाँ गासलाबू तबे रामबुटन हाँ रामबुटन हरि गोहम होता ही ईलंगटे लाकीरे पाउसर भैया के गामा को हिते मामे से अस्किरी है अस्किरी गंपा अस्किरी पार से भी तो या हैं नहीं आर किया ने अस्किरी पार से महानायक हम क्या रहे भैया लेके वाले बच्चे दी धन्ने हैं नहीं नहीं ना देख मार्ट किया ना को मैं ऐ में वाले द्वीपी जपात्री किया ने सर ऐ वाले द्वीपी जपात्री किया ने ඒවේ අතු බෙදෙනවා පාත් එකක්. එතකොට තව එකක් ඒවේ මුදුන් මුලකුත් තියෙනවා. බීජ පරෝහණය වෙනකොට මොකක් වෙනවද? ඒක මෙහෙම පැලෙනවා. ආ දෙකට පැලෙන. හොඳයි. මුංගට මුංගට වලත් ඇතුළේදී පැලෙනවනේ අන්නේ වගේ සර්. අනහ උදාහරණකුත් එක්කමකෝ බොහොම හොඳයි. හරි අනිත් අය කෙනෙක් ප්‍රශ්න අහන්නම් පස්සේ මීට මීට ප්‍රශ්න අහන්නම්. අද මොකද මේ කරන්ට් එක ප්‍රශ්නයක් වෙලා මේ මේ හසිදු මැසේජ් එකක් දානවා මී ගස් කියලා. අපිට මෙහෙමයි මේ පරිසරයේ තියෙන ගොඩක් ගස් දීබීජපත්‍රි ඒක බීජපත්‍රි අපිට වර්ග කරන්න පුළුවන් ගොඩාරියක් තියෙනවා. දැන්ට මතක තියාගන්න හැමෝම ඒක බීජපත්‍රි තමයි ඒක බීජපත්‍රි කියන්නේ බීජය පරෝහණය වෙනකොට දෙපියලි වෙන්නේ නැහැ. දෙපියලි වෙන්නේ නැහැ. ඒවා මුදුන් මුලක් නැහැ. ඒවට උදාහරණ තමයි පොල් තල් කිතුල් උණ තුණ ඒ වගේ දීබීජ පත්‍රී ගත්තාම බීජේ පරෝණය වෙනකොට දෙකට පැලෙනවා අපි කියනවා දෙපියලි වෙනවා කියලා අඹ රඹුටන් ජම්බු පේර අඹ රඹුටන් ජම්බු පේර වගේ ශාක දීබීජ පත්‍රී ඔන්න මං එනවා මේ පැත්තට මොන පැත්තටද පුෂ්ප හට ගන්න නැති ඒ අපුෂ්ප ශාක පැත්තට එනවා මෙන්න අපුෂ්ප ශාක කාණ්ඩ දෙකකට අපි එකක් බෙදනවා පුතේ පළවෙනි එක බීජ හට ගන්නා අපුෂ්ප ශාක තියෙනවා බීජ හට ගන්නවා අනිත් එක තියෙනවා බීජ හට නොගන්නා බීජ හට නොගන්නා දැන් පුතේ අපුෂ්ප කියන්නේ මල් පිපෙන්නේ හැබැයි මල් පිපෙන්නේ නැති වුණාට මල් පිපෙන්නේ නැති වුණාට බීජ හට ගන්නවා ඒව තමයි උදාහරණ මඩු ශාකය මඩු පයිනස් වගේ ඒවා මල් පිපුන් නැති වුණාට බීජ හට ගන්නවා ඒ වගේම මල් පිපෙන්නේ නැත් බීජ හැදෙන්නේ නැත් මේ මේ පැති බීජ හට නොගන්නා කියලා ඉන්නේ මල් පිපෙන්නේ නැත් බීජ හට ගන්නෙත් නැ ඒවට තමයි පුතේ උදාහරණ පාසි අක්මා ශාක අපි ඒ බලමු හිංසනේ අක්මාශාක තව තියෙනවා සෙලකිනිල්ලා කියලා පර්ණාංග පර්ණාංග ඔය ඔයාලා නම් බරකොකු කැරම් කොකු කියලා හැම කියනවනේ බරකොකු කැරම් කොකු කියලා හැම තියෙන ශාක විශේෂ ඒවා අපිට ගන්න පුළුවන් මේ බීජ හටගන්නේ නැති පැත්තට එහෙමනම් හැමෝම මේ චාට් එක දැන් ගහගමු උදාහරණ ලියම් පස්සේ මීට ලස්සන ජාතක අංක
හරි මේ chart එක හැමෝම ගහන්න උදේ පොඩ්ඩක් ඉක්මන් කරන්න ඕනේ හැමෝම මම බලාගෙන ඉන්නවාලා වැඩ කරනවාද කියලා ඉක්මන් කරන්න ඕනේ ඉරන්නේව ඔය කතා කර කර වැඩ කරනවා දෙන්නත් එක්ක ඉරන්නේව කතා කර කර ඉන්නේ වැඩ කරනවද චනකි හරි උදාහරණ අපි දාමු මෙන්න ඒක බීජ පත්‍රි වලට මම උදාහරණ වලට කියනවා ඒක බීජ පත්‍රි වලට උදාහරණ කියනවා ලියන්න මෙතෙන්ට පොල් තල් කිතුල් මේ මෙතෙන්ට ඒක බීජ පත්‍රි වලට පොල් තල් කිතුල් උණ තෘණ තෘණ කියන්නේ තනකොළ හරි දැන් එනවා ද්විබීජ පත්‍රි අඹ රඹුටන් ජම්බු පේර අඹ රඹුටන් ජම්බු පේර කොස් දෙල් පුතේ මේ බීජ හට ගන්නා කියන තැන මඩු ඈ මට ඩූ කරන්න බැරි වුණා මඩු मडु माइनस मडु शाक पोल शाक वगे तीनों वाले कले मडु माइनस
ඊළඟට අපි බීජ හට නොගන්නා පාසි අක්මා පාසි අක්මා සෙලජනෙල්ලා පුතේ හරි චාට් එක හරි සපුෂ්ප ශාක ඒක බීජ පත්‍රී සහ දී බීජ පත්‍රී අපුෂ්ප ශාක අපුෂ්ප ශාක ගත්තාම බීජ හට ගන්නා බීජ හට නොගන්නා බීජ හට නොගන්නා මෙතන පාසි අක්මා वर्ग सपुष्प शाक ये इष्टमा के अर्दाल पाठ पैन के लिए पुष्प हेवात मल पुष्पेवत मल पुष्पेवत मल हटगन्ना शाक पुष्पेवत मल हटगन्ना शाक पुष्पेवत मल हटगन्ना शाक पुष्पेवत मल हटगन्ना शाक सपुष्प शाक सपुष्प शाक
ලෙස හඳුන්වයි සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි සපුෂ්ප ශාක ලෙස හඳුන්වයි ඊළඟ ස්ථාමක එක ඊළඟ ස්ථාමක එක සාමාන්‍ය පාඩ පෑනින් ලියන්න සාමාන්‍ය පෑනින් සපුෂ්ප ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකි සපුෂ්ප ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකි ප්‍රධාන කාණ්ඩ දෙකකි සපුෂ්ප ශාක ප්‍රධාන කාණ්ඩ දෙකකි प्रधान कांड देखकी अभी एक देख दाल लियम पलवनी अंक एक एक बीज पत्री शाक अंक एक एक बीज पत्री शाक एक बीज पत्री शाक अंक देख द्वि बीज पत्री शाक द्वि बीज पत्री शाक द्वि बीज पत्री शाक द्वि बीज पत्री शाक उते ईलग अनुमात्तु का अवधान अपुष्प शाक अपुष्प शाक अपुष्प शाक अपुष्प शाक अपुष्प शाक ए आगे दिलियम हो मल है वात पुष्प मल है वात पुष्प मल है वात पुष्प मल है वात पुष्प मल हेवात पुष्प हट नोगन्ना शाक मल हेवात पुष्प हट नोगन्ना शाक मल हेवात पुष्प हट नोगन्ना शाक මල්ලේවත් පුෂ්ප හට නොගන්නා ශාක අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි අපුෂ්ප ශාක ලෙස හඳුන්වයි ඊළඟ ශ්‍රමාතික अपुष्प शाक प्रधान कांड देख की अपुष्प शाक प्रधान कांड देख की प्रधान कांड देख की अपुष्प शाक प्रधान कांड देख की प्रधान कांड देख की प्रधान कांड देख एक देख दाल दिया ना अंक एक होते अंक एक बीज हटगन्ना अपुष्प शाक अंक एक बीज हटगन्ना अपुष्प शाक बीज हटगन्ना अपुष्प शाक अंक देख बीज हट नोगन्ना पुष्प शाक बीज हट नोगन्ना अपुष्प शाक बीज हट नोगन्ना अपुष्प शाक हर द
දැන් පුතාල මාත්‍රකාවක් ලියමු ඊළඟට මාත්‍රකාවක් ලියමු සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම සපුෂ්ප ශාකයක ප්‍රධාන කොටස් හඳුනා ගැනීම प्रधान कोटा संदुना गनी में हरी दें उते अपि मंपुरी रुपया दाना और याला एक अपि इससे देखा बदला ही मो शाकेम සපුෂ්ප ශාකයක් උනම් ඔය තියෙන දීබීජ පත්‍රි ශාකයක් නිසා මුදුම් මුලක් තියෙනවා පාර්ශික මුල් දකින්න ලැබෙනවා මුදුම් මුලක් වගේම උතේ පාර්ශික මුල් දකින්න ලැබෙනවා එතකොට පරෝපද්ධති කියන්නේ පොළවෙන් උඩ තියෙන කොටස කඳ තියෙනවා අත්තක් පෙන්නනවා පළය කියලා කියන්නේ පුතේ ගෙඩි ඒක ගෙඩියක් පේන්න හරියට ඇඳගම් පුෂ්පයක් පෙන්නනවා අංකුර අර පත්‍රගාවින් එන අංකුර අපි ඒවට කියන්නේ පාර්ශික අංකුර කියලා ඊළඟට පත්‍රයක් පෙන්නනවා අග්‍රස්ත අංකුරේ මේ කියන්නේ ඵලය තමයි ඵලය කියන්නේ gediyak නේ ඒක හරියට පැහැදිලි නැහැ මෙන්න මේක හරියට ලස්සනට ඇඳගමු දැන් ඇඳලා කොටස් නම් කරමු පැන්සලෙන් කටුවට ඇඳගෙන ගෙදෙද්දි පාඩ කරලා ලස්සනට අඳින්නත් පුළුවන්. චුට්ටක් ඉක්මන් කරමු. අද චුට්ටක් පන්ති ඉවරෙන්න පරක්කු වෙනවා.
हेमोम नींद गया अम्मा हेम नहीं पुताला अम्मा की हंद पुताला आय अम्म की नींद गया मेला हंद गया नींद गया करदे मेत अम्म हरी करदरे हरी पे अदल ओया पराकला दहाईकोला काटहारी क्लास मेसेज दोस्ट मेसेज काटहारी क्लास मुनहारी दिन मंचपुर अदे अभी खय बगी हत वेपुर दिखोनी मुखद पंति बिल्ला गिदर तीन कणवा ඔහම හොඳ ළමයි. ඔන්න ඔෆ් කරන ස්ක්‍රීන් එක. පුතාලා මේ පාර්ශික අංකුර කියන තැන වරහන් අස්සේ දාන්න. පාර්ශික අංකුර වලට තව නමක් කියනවා කක්ෂීය අංකුර කියලා. පාර්ශික අංකුර වලට පුතේ තව නමක් කියනවා කක්ෂීය අංකුර කියලා. කක්ෂීය අංකුර පාර්ශික අංකුර වලට තව නමක් කියනවා කක්ෂීය අංකුර කියලා. කක්ෂීය අංකුර स्क्रीन दान तत्पर पुते पड़ा कॉमिन मग स्क्रीन का आउटकम निशा पड़ा वीडियो का होया करना पड़ी प्रमाद जाती है ना
හරි ඔන්න බලන්න තමන්ගේ අඩපාඩු ටික හදාගන්න ඉක්මනට අද දවසේ ඔයාලා මේක තනියෙන් කොටස් ඇඳලා නම් කරගන්න තත්ත්වයට આવොත් හොඳටම ඇති මොකද අපිට අද අපි පාඩම ඉවර කරන්නේ නැහැ පුතේ මොකද ලබන සතියේ වෙනකොට අපිට දැන් අපි දරුව බඳවා ගැනීමක් කරන්නේ මේ මාසය තුල ඉතින් එතකොට ඊට පස්සේ අපි ජනවාරි ඉඳන් අපේ හත වසර පන්තියේ ළමයි බඳවා ගැනීමක් කරන්නේ නැහැ එතකල් අපි පාඩම් ටිකේ මීට කරගෙන යනවා ලබන සතියේ වෙනකොට PDF එකක් දානවා ලබන සතියේ වෙනකොට PDF එකක් දානවා හැමෝටම ඉක්මන් කරලා ඇඳගන්න उते पड़ी में मे के स्क्रीनशॉट टैग कर दागन्ने ड्राइवर ने दिया है हाँ जी उते है ना शाके का हांदुना करते हैं कि प्रधान कोड़ा हीनियां को ही नहीं आता कल दिन आए हाँ हाँ वो ये किया ने खाटे बोरु की हुआ दिवा बोरु की अन्य किया नॉन ही ना दाखिना किया ना होंदर बुद्धि है ना खाते पांती दी हम भी इन्हें बै ही ना दाखिना किया ना करते होंदर तो बुद्धि है ना सेट का तमाम इतनी हाथा हमारे इन्हें कोड कहवा निदागता नहीं हीने आप की रखी हमने भैया लगे अनागत बला पड़ो तो मत के दिया करने एक तुल ए ही ने दाखिन दो ना रेट दाखिन ही ने दिका काटू कर करने देखता नहीं द खट्टा बोरु की ऊपर दिवा बोरु की अन्य क्या ने होकर था माई देखता नहीं तो हम निधि ना याल लगाने विधि है कौन दाई मातु का बताना कुते සපුෂ්ප ශාක කොටස්වල විවිධත්වය 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 पुते सापुष्प शाक क्या ने मालपिपेन शाक कोडस्वल विविधत्वय अवस्था कीप्या करगिन अपि कथा करन अवस्था कीप्या अंक एक शाक मूलल विविधत्वय अंक एक तमाई शाक मूलल विविधत्वय मूलवल विविधत्वय शाक मूलल विविधत्वय शाक मूल वाले विविधत्ते पालवेनी एक
අංක දාලා ලියමු අපි අංක 1 ශාක මුල් වල විවිධත්වය ශාක මුල් වල විවිධත්වය අංක 2 අංක 2 ශාක කඳන් වල විවිධත්වය ශාක කඳන් වල විවිධත්වය ශාක කඳන් වල විවිධත්වය ශාක කඳන් වල විවිධත්වය පුතේ සපුෂ්ප ශාක කොටස් වල විවිධත්වය මේ කියන්නේ අංක 1 ශාක මුල් වල විවිධත්වය අංක 2 ශාක කඳන් වල විවිධත්වය අංක 3 අංක 3 ශාක පත්‍ර වල විවිධත්වය ශාක පත්‍ර වල විවිධත්වය ශාක පත්‍ර වල විවිධත්වය හරි මෙන්න මේ පාඩමේදී විවිධත්වය යටතේ අපි කතා කරනවා ප්‍රධාන විදියට මේ මාතෘකා තුන ශාක මුල් වල විවිධත්වය ශාක කඳන් වල විවිධත්වය ශාක පත්‍ර වල විවිධත්වය මේවා තමයි අපි පරිසරයට ගිහිල්ලා කරන්න ඕනි නමුත් අපිට රැවෙලා අමාරුයි නමුත් මම පුතේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් යටතේ ඔයාලා අපි ඉස්කෝලේ නිවාඩු දුන්නාට පස්සේ දවල් වේලාවක පරිසරයට ගිහිල්ලා මොකද අපි ඉස්සනාදි මේ සතුන් ගැන පාඩමක් තියෙනවා පරිසරයේ ඉන්න සතුන් සහ ශාක ඇත්තටම ගිහිල්ලා හඳුනා ගැනීම කරනවා මම තමයි යන්නේ කැලේට ඔයාලට මම වීඩියෝ දර්ශන ටික තමයි පෙන්වන්නේ සූම් එකේ ක්ලාස් එකේ ඉන්න අතරේ එදාට මුකුත් ලියන්නේ නැහැ දවල් වෙලාවක අපි පැය දෙකක් ඔය කියන අපි මේක උගන්වලා කරුණාම ශාක මුල් වල විවිධත්වය ඒ වගේම තමයි මගේ ගෙවත්තේ ළමයිට උගන්වන්න ඕනි නිසා ඔය සපුෂ්ප ශාක අපුෂ්ප ශාක ඒ වගේම ජලජ පැලෑටි ගොඩාක් පුතේ වගා කරලා තියෙනවා මම ඒවත් ඔයාලට මේ පරිසර පද්ධති යටතේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා සර් අපේ නංගිට 7යි කාලට පන්තියක් තියෙනවනේ සර් මොකද කරන්නේ ඒකට? මොකේද පුතේ? අපේ නංගිට අද 7යි කාලට පන්තියක් තියෙනවා සර්. ආ මතහම ටිවර කරන්නම්. හා හරි පොඩි වෙලාවක් ඉන්න කියන්නේ. මතහම ටිවර කරන්න. ආ මොකද හෝම්වර්ක් එකක් දෙන්න තියෙනවා. හෝම්වර්ක් එකක් පුතේ මම ඔයාලට ස්ක්‍රීන් එකට වගුවක් දාන මේ වගුව දියා ගන්න වෙලාවක් නෑ ස්ක්‍රීන්ෂොට් එකක් දා ගන්න. වගුවක් දානවා මුල් පිළිබඳ ඒක ලබන සතිය වෙනකොට පාඩම් කරලා තියෙන ඕනේ හැමෝම අච්චුපත තියන අයට අච්චුපතේ වගුව තියෙනවා පිටු අංක 7 තියෙනවා මම ටග් ගාලා ඔයාලට මේක ස්ක්‍රීන් එකට දානවා ඔයාලා ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්න ඕනේ පාඩම් කරගන්න තියෙන වගුව පොඩ්ඩක් ඉන්න පුතේ මෙන්න මේ වගුව ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න පිටු අංක 7 තියෙන්නේ මුල් වර්ග පිළිබඳව මේ මුල් වර්ග ටික පාඩම් කරගන්න ගන්න ඕනි. ඔන්න වගුව. කර්ම මුල්, කෛරු මුල්, වායම මුල්, ආලග්න මුල්, වායු දන මුල්, ආහාර සංචිත මුල් ගැටිති. හතක් තියෙනවා මුල් වර්ග. හතක් තියෙනවා මුල් වර්ග. මේ මත උදාහරණ මේවා කියන්නේ කොහෙද කියලා පාඩම් කරගන්න ඕනි. පොඩි ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න හැමෝම ලියන්න වෙලාවක් නැහැ ලියන්න ගියොත් ගොඩා වෙලා යනවා ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න එහෙම නැත්නම් මම මේක අදාළ ගෲප් වලට පොදේ දාන්න කටයුතු කරනවා අදාළ ගෲප් වලට දාන්න කටයුතු කරනවා හරි
එහෙනම් මේ වගුව හැමෝම ඊළඟ දවසේ මම 10 දිනෙකින් විතර පාඩම් ගන්නවා 10 දිනෙකින් විතර පාඩම් ගන්නවා අර මූල ත්‍රවි ටික ගත්තා වගේ ඒ නිසා කවුරු අහුවේද දන්නේ නැහැ ඒ නිසා හැමෝම පාඩම් දෙන්න ඕනේ හරිනේ ආ හොඳයි පුතේ එහෙමනම් අපි ඊළඟ දවසේ මෙතන ඉඳන් මේ සපුෂ්පචාර කොටස් වල විවිධත්වය අද පුතේ අපි කතා කරන සම්පූර්ණයෙන්ම පුතේ පුතා ලබන් සතිය වෙනකොට ඔය ටික පාඩම් කරගෙන හරියටම පුතේ පහයි කියන අපි පන්තිය සෝරි හරියටම ඔය පහයි 30ට පන්තිය ආරම්භ කරනවා පහයි තියෙන පන්තිය සම්බන්ධ වෙන්න පාඩම් කරගැනීම වැදගත් මොකද හයේ වගේ නෙමෙයි හතේ ටිකක් වැඩි බරක් යොදන්න සිද්ධ වෙනවා එහෙනම් අලුතෙන් ආපු අපේ පන්තියට ආපු යාළුවෝ සියලු දෙනාම ආයි පාරක් දෙේ ආදරෙන් මතක් කරනවා පරණ අය අමතක වෙලා නෙවෙයි අපි මේ දවස්වල අපේ අයිලර්නින් කොලේජ් ආයතනයට පුතේ දරුවෝ බඳවා ගැනීමක් සිදු කරන නිසා ඔයාලගේ ඉන්න යාළුවෝ ඉන්නවනම් අපේ පන්ති වලට සම්බන්ධ කරන්න. ඒ වගේම මං චුටි උදව්වක් ඉල්ලනවා පොඩි වෙලාවක් රැඳී ඉන්න ලංකාව පුරාම ඉන්න දරුවෝ මෙතන ඉන්නවා. ඉතින් මේ ඔයාලට පුළුවන්කම තියනවා නම් පොඩි WhatsApp group එකක් අපිට හදලා දෙන්න. ඔයාගේ ගමේ නම දාලා ඔයාගේ ගමේ නම දාලා WhatsApp group එකක් හදලා දෙන්න. ඔයාගේ යාළුවෝ 10 දෙනෙක් හරි කමක් නැහැ ඉන්න ප්‍රමාණයක් ඇතුළත් කරලා. මෙන්න මේ නම්බර එකට මට ඇඩ්මින් දෙන්න. මෙන්න මේ නම්බර එකට මගේ නම්බර එක 0651554925 නම්බර එකට මට ඇඩ්මින් දෙන්න WhatsApp group එකක් හදන්න ඔයාගේ ගමේ නම දාලා අනිවාර්යෙන් පුතේ 7 කියලා දාන්න ග්‍රේඩ් 7 හරිය නැත්නම් 7 කියලා දාන්න අනිවාර්යෙන් දාලා ඔයා මට inbox message එකක් දාන්න මම ඒකේ සෙටින් හදන ඒවා කරන්නම් group එකේ ඒක මට කරන උදව්වක් ඈ මට විතරනේ අපි ආයතන කරන උදව්වක් එහෙම ග්‍රූප් එකක් හදලා දෙන්න. හරි. එහෙනම් පුතේ ඔයාලා ගොඩක් අයගේ පන්ති කතා මාට තියෙනවා කිවි නිසා අපි අද දවසට ක්ලාස් එක නතර කරනවා. විදුලිය ප්‍රශ්නයක් නිසා පුතේ ආරම්භ කිරීම ප්‍රමාදයේ සම්බන්ධයෙන් කනගාටු ප්‍රකාශ කරනවා. හැමෝටම එහෙනම් තෙරුවන් සරණයි. සියලු දෙනාට අර ඔයාලගේ අනාගතේ හීනට යන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපි මේ පන්තියේදී හදාගමු. එහෙනම් උත්සාහයි.